සුබසන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින්. මම නජිත් මාතරගේ. මම නිශාන්ති දිල්රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කතරගම ඇසල මංගල්‍ය අද සිට සංචාරක ව්‍යාපාරයේ නගා සිටුවීමට රජය පියවර රැසක් ගෙන ඇති බව අගමැති පවසයි. හේමසිරි හා පූජිත් නවවනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරයට. රජයේ ඉඩම්වල පදිංචිකරුවන්ට සහනයක්. දක්ෂින අධිවේගයේ මත්තල දක්වා කොටස සැප්තැම්බරයේ ජනතා අයිතියට. ගංවතුරට බියෙන් ජපානයේ ලක්ෂ 8ක් ආරක්ෂිත ස්ථානවලට. සුරිඳුනි කතරගම රකිමු සමකි තම තේමා කරගනිමින් කතරගම ඇසල මංගල්‍ය අද ආරම්භ වෙනවා. එහි සියලු තොරතුරු ITN මාතිචාලේ ඔස්සේ ඔබ වෙත ගෙනීමට මෙවන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්. මංගල පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරයේ කිරීමට නියමිතයි. කතරගම ඇසල මංගල්‍ය සූදානම් පිළිබඳ තොරතුරු කෙනෙන්නේ එහි සිටින අප නියෝජිත චරිත ධනංජය. අයිබෝවන් අපි මේ සම්බන්ධ වෙන්නේ කතරගම පුණ්‍ය භූමියේ සිට හරෝහරා ITN ඇසල පෙරහැර මංගල්‍ය විශේෂ විකාශය අපි අද උදෑසන සිට ගෙනෙනු ලැබුවා. විශේෂයෙන්ම සංහිඳියාවේ පුණ්‍ය භූමිය විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන් මේ කතරගම පුණ්‍ය භූමිය. මේ ඔබ දකින්නේ ඒ Hindu ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව මුස්ලිම් දේවස්ථානයේ ඒ ආගමික වතාවත් සිදු කරන ආකාරය විශේෂයෙන්ම ඒ මුස්ලිම් බැතිමතුන් චාරිත්‍රානුකූලව පෙරහැරට ආශිර්වාද කරන මොහොත තමයි අපි දකින්නේ. ඒ දජය ඉහළට ඔසවමින් නැත්නම් මේ කොඩිය ඉහළට ඔසවමින් මේ පෙරහැර මංගල්‍යයේ සාර්ථකත්ව වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වයත් මේ වෙනුවෙන් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම ඇසල පෙරහැර මංගල්‍යයේ අද පළවෙනි දිනය මංගල පෙරහැර තමයි වීදි සංචාරය කිරීමට සීලු කටයුතු මේ වෙනුවට සූදානම් කොට තිබෙන්නේ. විශේෂයෙන්ම දේව වීදියේ ඔස්සේ වල්ලි මාතාවගේ දේවාලයට පැමිණ වල්ලි මාතාවගේ දේවාලයේහි ආගමික වතාවත් පවත්වා අනතුරුව දේව වීදියේ ඔස්සේ යලිත් ගෙවදීම සිදුවීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ උඩ රට පහතු රට සබරගමුව මේ නර්තනාංග එවැගේම ඇසල පෙරහැරටම ආවේනික වූ සුවිශේෂ නර්තනාංග තිබෙනවා. කාවඩි නර්තන එවැගේම මොනර නැටුම් ආදී බොහෝ දේවල් මේ පෙරහැරෙහි අඩංගු බව අපි සිහිපත් කරන්නට පුළුවන්. ඉතින් අපි විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ඒ සර්ව ආගමික ආශිර්වාදයේ මැදදී මේ මුස්ලිම් දේවස්ථානයේදී ඒ ආගමික වතාවලුත් අද පස්වරුවේදී සිදු කෙරුණා. ඉතින් අපි මේ පෙරහැරට ආශිර්වාද කරන ගමන් අපි බැතිමතුන්ට ආරාධනය කරනවා 17 වනදා දිය කැපීමේ මංගල්‍ය දක්වා මේ සියලු තොරතුරු ITN ඔස්සේ ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. ඉතින් අද රාත්‍රියේ වීදි සංචාරය කරන පෙරහැරේ තොරතුරුත් සමගින් අපි සූදානම් ඔබව මුණගැහෙන්නට. ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍ය අවසන් මහා පෙරහැර පවත්වන්නේ ඇසල පොහෝ දින මෙසහායම අවස්ථාවන්වල සිදු දනම් සහභාගී වන ලෙස අපි හැමෝටම කරුණාවෙන් යුක්තව මතක් කර සිටින අතර දැසන සිර සමාදානෙන් ආරම්භ වන ආගමික කටයුතු ඓතිහාසික කිරිවිහෙර චෛත්‍ය රාජාන් වහන්සේ වැඩ සිටින ඒ උදාල් පින්බිමේ සිට සිදු කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා ITN මාධ්‍යාලයේ දායකත්වය යටතේ මෙසල මහා පෙරහැර නැරඹීමට තවෙන සිදු ජනතාවගේ ආරක්ෂාව ඉතාමත් උත්සාහ සඳමින් විධි විධාන යොදලා තිබෙනවා. ආරක්ෂාවෙන් සඳහා වන්දනාය පෙමින් ඔබ මේ පරිසර ආරක්ෂාවන විදියටත් හැසිරෙන්නට අපි ඔබට කාරණු කිල්ලීමක් කරනවා.
ත්‍රිවිධ හමුදාව පොලිසිය දේශ ආරක්ෂාව යොදලා මැතිමුතුන්ගේ ආරක්ෂාව සඳහා යොදලා තියෙනවා කිසිම බයක් එකක් වෙන්න දෙයක් නැහැ මැතිමුතුන් ඇවිල්ලා කතරගම දිහා වැළපුදලා ආශිර්වාදේ ලබාගෙන යන හැටියට මම කාරුණිකව ඉල්ලනවා අවශ්‍ය සියලුම ආරක්ෂක කටයුතු ඒ වගේම සනීප ආරක්ෂක කටයුතු වෙන පාදයාත්‍රාවේ සියලු දෙනාටත් මේ ආශිර්වාදේ ලබා ගන්න පැමිණෙන සියලු බැතිමතුන්ටත් අපි සියලු දේ සපයලා තියෙනවා ඒ වගේම එන සියලු බැතිමතුන්ට දින 15ම අපි උදෑසන දවසා රාත්‍රී ආහාරයත් මෙතනින් ලබා දෙනවා දන්සලකින් ඉතින් අපි ආරාධනා කරනවා ලක්වාසී සියලු දෙනාටම මේ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙලා කතරගම දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ ලබා ගන්න පැමිණෙන්න කියලා ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ස්වාධීන රූපවාහිනී ආයතනයටත් මේ ප්‍රචාරණ කටයුතුත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ රුහුණු කතරගම ඇසල පෙරහැර මංගල්‍ය නිල මාධ්‍ය කරුවා වශයෙන් ITN මාධ්‍යාලයේ කටයුතු කිරීම අපිට විශාල අඩම්බරයක් විදිහට අපි සලකනවා ඒ වගේම ලංකාවේ තාමත්ම ඉහළ සංස්කෘතික වටිනාකමක් තියෙන ජාතික අනන්‍යතාවයත් එක්කලා සියලු ජාතීන් ඒක රාශිය වෙලා ක්‍රියාත්මක කරන එකම සංස්කෘතික උත්සවයේ විදිහට අපි දකින්නේ රුහුණු කතරගම මේ ඇසල පෙරහැර මංගල්‍ය පෙරහැර මංගල්‍යයේ අදින් ආරම්භ වෙනවා මේ අදින් ආරම්භ වෙලා 2019 ජූනි මාසයේ 17 වෙනිදා උදේ දිය කැපීමේ උසවෙන් අවසාන වෙන දිනේ දක්වාම ITN මාධ්‍යාලයේ එක දිගටම රටේ මහජනතාවට මේ පෙරහැර මංගල්‍යය රැගෙන යන කටයුතු කරනවා ඒ වගේම ඓතිහාසික අවස්ථාවන් සියල්ල රටට ලබා දෙන්න අපි කටයුතු කරනවා මේ අතර කතරගම පෙරහැරට සමගාමීව ආරම්භ වූ පාදයාත්‍රාවේ පැමිණි පළමු කණ්ඩායම කතරගම පුදබිමට අද පැමිණියා ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ එහි සිටින චතුර සමරකෝන් කඳසුරිඳු වන්දනා පාදයාත්‍රාව දින හතක් මහවණ වැඳින් පැමිණ මෙවැනි විට කඳසුරිඳු වන්දනා කරන්නට කඳසුරිඳුන්ගේ භූමියට පැමිණ තිබෙන ආකාරය තමයි ඔබට මේ දක්මට ලැබෙන්නේ මේ ගමන් මාර්ගයත් එක්ක අපිත් සමග සම්බන්ධ වුණ ප්‍රවීණ මාධ්‍යවේදී චතුර ගීතනාත් බණ්ඩාර මහතා අපිත් සමග මේ මොහොතේ සම්බන්ධ වෙනවා අධ්‍යක්ෂින් බහුල මාධ්‍යවේදියෙක් විදිහට මම කැමති ඔබතුමාගෙන් මේ පිළිබඳව දැනගන්නට ඔව් අත්‍තරම පාදයාත්‍රාව ගමන් අරබන්නේ සෙල්ල සන්නිධි කෝවිලෙන් යාපනයේ එතනින්ද ඔක්කන්දරේට පාදයාත්‍රාවට ලංකාවේ සිව් දෙසින් මිනිසුන් එකතු වෙනවා ඒ එකතු වෙන සියලු දෙනාම වෙනම සංස්කෘතියක් හදා ගන්නවා මේ පාදයාත්‍රාව ඇතුලේ මොකද මේ පාදයාත්‍රාවේ බොහෝ වෙලාවට කතා බහ කරන්නේ හැමෝම සාමි කියලා ඒ සාමි කියන්නේ හේතුව තමයි කතරගම දෙවි රාජෝත්තමයන් වහන්සේ මේ පාදයාත්‍රාවේ යන මිනිසුන් සමග කුමන හෝ වේශයකින් එනවා කියලා මේ මිනිස්සු විශ්වාස කරනවා ඒ වගේම කොළවට සමාන වර්ණයක් ඇති කහපාට ඇඳුම තමයි මිනිස්සු මේ පාදයාත්‍රාවේ වර්ණය ලෙස තෝරාගන්නේ ඒ වගේම තමයි පේවීම සම්බන්ධයෙන් කතා කරොත් එහෙම පේවීමේදී ඇතිවන විශේෂ වාසියක් තියෙනවා මේ මිනිසුන්ගේ සත්තුන්ගෙන් අනතුරු වීම පැලැක්කෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා ඒ වගේම හරෝ හරා කියන එකේ භාවිතා කරන සියලු දෙනා මේ බැතිමතුන් තමන්ගේ පෙනහළු තුලට ऑक्सीजन वाते पितावीम सह अतुलवीम इत मनाव अदागन मे हरो हरा कि उपयोगी विनवा किला विद्यात्मक उपला दीवना मे वगे संस्कृति गुडाक मेदीन बहुम हितवत्कम इकंगकम समगकम मेकटमाई पादयात्रा किलोमीटर सीयकड़ासन दुराक यवागन हतरगम पुदुबिमट पेमिनेन्ने अददिने विशेषाई कतरगम पुदुबिमट मोकद पादयात्रा पेमिनी सिलुदनाम पाहे अद पुदुबिमट पेमिला दिना पालमेन पटांगत्ताय आई थिंक मे संस्कृतिय मतु परपुरर रकदेन्न सिलुदनाम कटयुतु कलयुतु किला मम विश्वास करना महा संस्कृति अतुले गोडनेगुडु मे उपसंस्कृतिये सिलु तोरतुरु ओब वेत अरगिन एन्नट अपि उत्साह कला एकीबु सन्निवेदन कार्यभारे इटु करमिन अद दवसे अपि सूदनम वेनवा पादयात्रा अवसन करमिन ओबेन समुगन्नट ITN वेनुवेन मे पादयात्रावत एक संबंध वुना गायन संजय सुरेश वेलरत्न एवगिम तमाय पसिंदु दीमंत समगिन मम चतुर समरकोन हरो हरा ITN कंद सुरिंदु वंदना कतरगम असल महा पेरहर मंगल्यय जूली 3 वनदा सिट जूली 17 वनदा दक्वा පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රාණ්ඩණ අය ලබන 9 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන් දෙනෙහි නඩු විභාගයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දීප වැතුණා. මොවුන් දෙදෙනා රෝහල්ගතව සිටින බැවින් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව එම දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගැනුණේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබමින් සිටියදී. මෙම දෙදෙනා අද දිනේ දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අනතුරුවයි නඩුව අද විභාගයට ගැනුණේ. එහිදී සැකකරුවන් ලබන 9 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර जनाधिपति मैत्रीपाल सिरिसेन बेतितुमा अतिन जनता ऐतिहासिक पत्केरुना
පොළොන්නරුවේ ඉදිවි වූ පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ විශාලත්වයෙන් දෙවැනි වන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයට පමණයි. එය මෙරට බිහි වූ රාජනායකයෙකුගේ මැදිහත් වීමෙන් ඉදිකෙරුණු පළමු කෞතුකාගාරයද වෙනවා. මෙරට වසර 150,000ක ශිෂ්ටාචාරයේ බිහිවීම සහ විස්මිත වාරිතාක්ෂණයේ පුනරූපණයන් මේ තුල දැකගත හැකි. දේශීය තාක්ෂණයේ විදහා දක්වන කෞතුක භාණ්ඩ රැස්කිරීම වෙන්ම සංරක්ෂණයද මෙම කෞතුකාගාරය හරහා සිදුවනවා. महल तुनकिन समन्वित मेहि स्वयं अध्ययन भाषा तुनेन्मसीधुन कौतुकागारे सह पुस्तकालय दिकिरीमठ वैकल मुदल रुपया मिलियन नवसियाक समरूपालके विवृतकिरीमेन अनतुरुव कौतुकागारे नरंबीमठ अवश्य प्रवेश पत्र संकेतात्मको मिलदी गनीम जनाधिपतितुमा तीन सिद्वुना इन अनतुरुवाई जनाधिपति मैत्रीपाल सिरिसेन मेतितुमा कौतुकागारे निरीक्षणे टेक्कुने उतुरुमेदपलात आंडुकार सरत एकनायक वायमपलात आंडुकार पेशल जयरत्न උතුරුපළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් යන මහතුරුන් ඇතුළු මහජන නියෝජිතින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පාසල් දරුදරියන් විශාල පිරිසක්ද මෙම කෞතුකාගාරය දැක බලා ගැනීමට එක් වුණා. මේ වගේ එකම ස්ථානයකට ඇවිල්ලා ඓතිහාසික දේවල් දැනගන්න ලැබීම බෙහෙවින්ම වටිනවා. අපි නොදන්න දේවල් අපි ප්‍රෞඪ ඉතිහාසය ගැන දැනගැනීමට උපකාරී වන සංදිස්ථානයක්. අපි මීට කලින් කවදාවත් මේ වගේ කෞතුකාගාරයකට ගිහිල්ලා නැහැ. ගොඩක් සතුටුයි ලංකාවේ දිනුන අධ්‍යා බලපුවහම මේ වගේ දෙයක් අධ්‍යාපනය ලබන දරුවන්ට ලබා දෙන එක ගැන අපිට ඉතිහාසය ඉගෙන ගද්දි මේ වගේ කෞතුකාගාර ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ගොඩක් දේවල් මෙතන ඉගෙන ගන්න තියෙනවා. මෙම පුරාණ තාක්ෂණ කෞතුකාගාරය පිළිබඳව මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙලෙස අදහස් පළ කළා. විදේශිකයන්ට මේක ආශ්‍රය කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද ඔවුන් පුරාණ සමාජයවල නොඑක් නොඑක් තාක්ෂණ පිළිබඳව විශේෂයෙන්ම අපි දන්නවා මෑත කාලයේදී ආහාර තාක්ෂණය ගැන විශාල උනන්දුවක් ලෝකයේ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ අයට මේ වගේ රටවල් වලට ඇවිල්ලා මේ සමාජවල තිබුණේ පුරාණ තාක්ෂණය ඉගෙන ගැනීමට වේදිකාවක් අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා මේ කෞතුකාගාරය ජාත්‍යන්තර වශයෙන් පමණක් නෙමෙයි අපේ පාසල් දරුවන්ට, අපේ තරුණ ඉංජිනේරුවන්ට, තරුණ වෛද්‍යවරුන්ට ඒ තාක්ෂණය සඳහා ඒ තමන්ගේ තියෙන කුතුහලය දියුණු පවුණු කරගෙන ඒවා බලලා පරීක්ෂා කරලා යම්කිසි තෘප්තියකටපත් වෙන්න හොඳ මධ්‍යස්ථානයක් බවට පත් වෙයි කියලා. සංචාරක ව්‍යාපාරයේ ඩඟා සිටුවීමට රජ පියවර රැසක් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක් සහිත රට ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට ලොන්ලි ප්ලැනට් සංග්‍රහව ක්‍රියා කිරීම පිළිබඳවද සතුටු වීතු බව විශේෂ ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. පාස්කු බෝම්බ පිපිරීමෙන් පසුව සංචාරකයෝ රටින් පිට වුණා. අපි සියලු දෙනාම හිතුවා ඒ ලෝන්ලි ප්ලැනට් සංග්‍රහ අපිට දුන්න ස්ථානය ඇත්ත වශයෙන්ම නැති වුණා කියලා. ගිය සතියේ ලෝන්ලි ප්ලැනට් ආපහු සඳහන් කරලා තියෙනවා මේ වෙනකොට සංචාරකයන් විසින් පැමිණිය යුතු හොඳම තැන ලංකාව කියලා. අපිට කරදර තිබුණා ඒත් ලංකාවේ මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නැතුව හිනහෙලා අපිව පිළිගත්. සංචාරක ව්‍යාපාරය නගා සිටවන්ට ආණ්ඩුවෙන් පියවර කීපයක් අරගෙන තියෙනවා. තවත් පියවර කීපයක් ගන්නට බලාපොරොත්තු වෙනවා. ආරක්ෂාංශයටත් මම ස්තුති කරනවා. මාස දෙකකින් මේ ISIS ත්‍රස්තවාදීන් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපිට එහෙනම් විශ්වාසයක් ඇති කරන්න පුළුවන්. මේ රටේ සංචාරක ව්‍යාපාරය වැඩි කල් යන්ට ඉස්සෙල්ලා මේ රට යලිත් ආදායම් ලැබලා දෙයි, සංචාරකයන් ලැබලා දෙයි කියන්නේ. මෙතර ඉසුරු අරුණෝද නාකන්දල සිසුවා රචිත හොරගොල්ල ජාතික වනෝද්‍යානය සහ එහිදී අපට හමුවන සතුන්ගේ අසිරිය නම් පරිසර පරිශන ග්‍රන්ථය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිකැන්වීම අර්ලීගහ මන්ත්‍රීතේ සිතුපුණා. ඇමරිකාවේ Google ආයතනයේ පවත්වන ලෝකේ ලාබාලම පරිසර පරිශන ග්‍රන්ථ කතුවරයා තරඟාවලියට ඉසුරු අරුණෝද ඉදිරිපත් කළ මෙම ග්‍රන්ථයට ප්‍රථම ස්ථානයේ හිමි වුණා. ඔහු ලෝක වාර්තාවක් තැබීමටද එමගින් සමත් වූ අතර මෙම වසරේ ලොව ලාබාලම පරිසර පරිශන ග්‍රන්ථ කතුවරයා වන්නේ ඉසුරු අරුණෝද නාකන්දල ශිෂ්‍යයයි. ඔහු වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබනවා. ඉසුරු අරුණෝද රචනා කළ හොරගොල්ල ජාතික වනෝද්‍යානය හා එහිදී අපට හමුවන සතුන්ගේ අසිරි නම් ග්‍රන්ථය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. වචන 6500කින් සමන්විත මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත්තේ ඉසුරුගේ පියාවන හර්ෂ උදය නාකන්දල මහතායි. අග්‍රාමාත්‍යවරයා ඉසුරු අරුණෝද සිසුවාගේ දෙමාපියන් සමග ඔහුගේ අනාගතය හා ඉදිරි පියවර පිළිබඳ අදහස් හුවමාරු කරගත්තා.
සත්කොරළේ භික්ෂුන් වහන්සේගේ සහභාගීත්වයෙන් ගොකරැල්ල රාජ චේතියාරාම විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැතුණා. සත්කොරළ මහදිශාවේ උපප්‍රධාන සංඝනායක පූජ්‍ය මහගල් කඩවල පුණ්‍යසාර ස්වාමින් වහන්සේ එහිදී කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ ගෙන ගිය උපවාසය බුදුදහමට පටහැනි නිගණ්ඨ දහමට අදාළ වූවක් බවයි. පූජ්‍ය කරකොලේ පියදාසේ ස්වාමින් වහන්සේද මෙහිදී අදහස් දැක්වුවා. සිංහල රජ දවසින් පසු ඓතිහාසික මෙහින්තලා පුදබිමේ විශාල සංවර්ධනයක් වත්මන් රජය සිදු කරන බව පූජ්‍ය වලවා හැඟුණු බැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ පවසනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ සඳහන් කළේ මෙහින්තලා පුදබිම සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 2380ක මුදලක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙන් කර තුන් පවයි. ඊයේ දවසේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී පුණ්‍ය භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් ලංකාවේ පළවෙනි පෙරහැරට හැරිසැලගෙන මිහිඳු මහා පෙරහැර ඒවා නෛතික බලයක් ලබා දීමටත් පවතින රජයේ තුලින් ඒ කටයුතු කාරණාවන් කිරීමට සඳහාත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය කැබිනට් අනුමැතියකින් සංශෝධනය කරලා කටයුතු කරන්නට හින්තලා ජාතික පොසොන් මහා උත්සවය ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් මිහිඳු මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණ දිනය නිමානු දිනයක් බවට පත් කිරීමටත් ඒ දිනය ගැසට් කිරීමට ගරු අග්‍රාමාත්‍ය මං පිළිගනු ලැබුවා. පූජා භූමියේ තිබෙන අඩුපාඩුකම් සකස් කරන්නටත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් ලබා දුන්න ශබ්දවාහිනී පද්ධතියකුත් කැමරා පද්ධතියකුත් සකස් කරන්නටත් විදුලි ආලෝක පද්ධතියක් රාත්‍රී කාලයේ ගත කිරීම සඳහා මේ ස්ථානයේ සුදුසු විදියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන් අනුව කටයුතු කිරීමට උපදෙස් ලබා දෙනු ලැබුවා. ප්‍රධාන පඩිපාමුල තිබෙන පියගැට පෙළ ඒ 12 මාර්ගයට ඍජුවම දිස්වන ආකාරයෙන් සකස් කිරීමටත් කරු අග්‍රාමාත්‍යතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත මූල්‍ය ප්‍රතිපාදන ඊයේ දවසේ වෙන් කරනු ලැබුවා. පූජා භූමියේ ඉදිකිරීම සඳහා ලක්ෂ 2380ක මුදල් සංස්කෘතික අමාත්‍යාංශය හරහා මේ වෙනකොට වෙන් කළා තියෙනවා. මේ පුණ්‍යවන්ත භූමිය සකස් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය ලක්වීම පිළිබඳව මගේ කෘතඥතාවයේ මේ අවස්ථාවේදී එතුමාට ආණ්ඩුවට පිරිනමන්න කැමති වෙනවා. නැවතත් දේශීය පුවත් රජයේ ඉඩම් භුක්ති විඳින සිරු දෙනාට ඉදිරියේදී එම ඉඩමේම අයිතිය සින්නක්කර උපුවකින් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය රංජිත් මදුම බණ්ඩාර මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මේ රටේ ඉස්සෙල්ලම ගම්වල ජනතාවට තමන්ගේ ඉඩමේ අයිතිය ලැබලා දුන්නේ DS සේනායක මැතිතුමා ඉඩම් සංවර්ධන ආඥාපනය බලපත්‍රයක් දුන්නා. ගාමිණී දිසානායක මැතිතුමා හතර මායිම් මනපු ස්වර්ණභූමි ඔප්පුවක් දුන්නා. පහුගිය ආණ්ඩුවෙන් මායිම් නැති ජයභූමි ඔප්පුවක් දුන්නා. අපි දැන් රජයේ යෝජනා කළා දින කැබිනට් මණ්ඩලයේ තීරණයක් කරන් තියෙනවා. මේ රටේ රජයේ ඉඩම් භුක්ති විඳින හැමෝටම සින්නක්කර උපුවකින් ඉඩමේ අයිතිය ලබා දෙන්න
රජය දැන් තීරණයක් කරලා තියෙනවා මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල දක්වා දීර්ඝ කළ කොටස ලබන සැප්තැම්බරේදී විවෘත කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පහුගිය අවුරුදු ගාණටම ඉවර කරලා තිබේ ගාල්ලට එනකන් විතරයි නමුත් අපේ රාජ්‍ය යටතේ අද මාතර දීර්ඝ කළ මේ සැප්තැම්බර් වෙනකොට මත්තල දක්වා දීර්ඝ කළ විවෘත කරන්න අවශ්‍ය කටයුතු කරනවා යම් යම් ප්‍රශ්න එනවා ප්‍රශ්න විසඳ ගන්නවා රට පවා දෙන කිසිඳු කිවිසුමකට වත්මන් රජයේ අත්සන් නොතබන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා අනුරාධපුර විහාරස්ථාන කිහිපයක සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා සසුනට අරුණ වැඩසටහන යටතේ අනුරාධපුර අභයගිරිය තූපාරාමය හා මිරිසවැටියන විහාරස්ථානයන්හි සංවර්ධන වැඩසටහන් රැසක් ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා වැය කුණු මිදල රුපියල් ලක්ෂ 1840ක් අමාත්‍යපේ හැරිසන් හා චන්ද්‍රානි බණ්ඩාර ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මේට එක්ව සිටියා අපි රට පාවා නොදෙන බවට මේ අවස්ථාවේදී ප්‍රතිඥා දෙන ඒ නිසා දේශීය හෝ විදේශීය යම් යම් අවබෝධතාවයන් එකඟතාවයන් ගිවිසුම් අත්සන් කරනකොට රටේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය දේශපාලන නිදහස ස්ථාවරත්වය සිංහල බෞද්ධකම අපේකම නගරකම ගමේකම සංස්කෘතිය සભ્યත්වය මේ ගුණාංගයන් සියල්ල රැකගෙන අපේ අපේ මාතෘභූමිය ආරක්ෂා කරමින් බුදු සසුන බබලවන්නට කැප වෙනවයි කියන එක ප්‍රකාශ කරනවා මරණ දඬනීය ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රීඩ් පෙට්සමේ වැඩිදුර විභාගය හෙට දිනේ දක්වා කල් දැමීමට අධිකරණයේ තීරණය කළා. අභියාචන අධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. මෙම පෙට්සමෙන් අභියෝගයට ලක් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තීරණය නොව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා ගෙන ඇති තීරණේ පමණක් බව පෙට්සම් කරුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. පෙත්සම මගින් ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කර ඇති බැවින් අභිහාචනාධිකරණයට මෙම පෙත්සම විභාග කිරීමට බලයක් නැති බවට නීතිපතිවරයා මූලික විරෝධතා පෙත්සමක් ගොනු කළා. මාධ්‍යවේදී මලින්ද සෙනවිරත්න මහතායි පෙත්සම ගොනු කර තිබෙන්නේ. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරීවරයා සහ නීතිපතිවරයා මෙහි වග උත්තරකරුවන් කර තිබෙනවා. මරණ දඬනය ක්‍රියාත්මක කිරීමෙන් මානව හිමිකම් උල්ලංඝනය වන බව පෙත්සම් කරු පවසනවා. මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගත් තීරණය සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ මෙන්ම විවිධ පාර්ශ්ව අදහස් දැක්වුවා. මරණීය දඬනය බෞද්ධ ක්‍රමයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මරණීය දඬනය කියන්නේ කොයිතරම් වරදක් වුණත් මරණය අනුමත කරන්න බෑ බෞද්ධ ජීවිතේ. මරණීය දඬනය ඒ තුල නෙමෙයි අපි හිරවියේ සදාචාර විකාශනයක් තියෙනවා. ඒ විකාශනයේ තුල සදාචාරයේ කරා ගමන් කරනවා මිසක් සදාචාරී නොවන අංග ආපහු ඇතුළත් කිරීම අපි පරිහානියට ගමන් කිරීමක් හැටියට තමයි අපි දකින්නේ. කිසිසේ නොවිය යුක්තක් හැටියට තමයි අපි දකින්නේ. මරණීය දඬනය හැම අතින්ම අපට හානි කරයි කියන කාරණේ සඳහන් කරන්න ඕනේ. සබ්බේ මහායාන්ගේ මජ්ජුන හැමදෙනාම මරණයට පත්. මේ මරණයට අපි සංඝයාවන්තේ වශයෙන් විරුද්ධයි. පොරොත්තාපනේ ඉඳලා දරුම දීලා ජීවිතාන්තය දක්වා ඉවේ දාලා ඉවදන්න මරණයේ ඉතින් බන්ධනාගාරයේ ඇතුලේ ඉඳගෙනත් මත්ද්‍රව්‍යජාව අරන් යනවනම් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ලොකු ප්‍රශ්නයක් නේ. එහෙනම් කරන්න ඕනේ හිරකාරයෝ මරණ එක නෙවෙයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානයකට ලක් කරන්න. දැන් ලෝකේ අපරාධ අඩුම රට මොකද්ද? අයිස්ලන්තය. ඒකේ මරණ දඬුවම නැහැ. ඊළඟට ෆින්ලන්තේ, ස්විස්තරලන්තේ, නව සීලන්තේ, ඔස්ට්‍රේලියාව. මේ රටවල් එකකවත් මරණ දඬුවම නැහැ. එහෙනම් අපි මරණ දඬුවම දෙන රටවල් ටික ගන්නකෝ. ඉන්දියාව, පාකිස්තානය, සවුදි අරාබිය. ලෝකේ අපරාධ වැඩිම රටවල්. අපරාධ තුරන් කිරීමයි මරණ දඬුවමයි අතර සම්බන්ධයක් නැහැ. මරණීය දඬනය හෝ බෙලි කැපීම හෝ ශිෂ්ට සම්පන්න කිසිම රටක් පිළිගත් දඬුවමක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි කියන දෙයක් තමයි අපිට තව පුද්ගලයෙක්ගේ ජීවිතය ගන්න බැරි නම් පුද්ගලයෙක්ගේ ජීවිතය විනාශ කිරීම අපරාධයක් නම් රාජ්‍යයකට වුවත් පුද්ගලයෙක්ගේ ජීවිතයක් විනාශ කරන්න බෑ. අනෙක් පැත්තෙන් ඒක ආචාර ධාර්මික වශයෙන් ශ්‍රී ලංකාව වැනි බෞද්ධ සම්ප්‍රදායක් තියෙන රටක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මරණීය දඬනයෙන් අපරාධ අඩු නැහැ කියලා සමාජ විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ. අපි බෞද්ධ රටක් ජීවිතයක් එල්ලා මැරීම දින ලොකු වැරදි ආදර්ශයක්. මොකද බණ්ඩාරනායක මහත්මයා එදා නිදුම් ගහ නැති කරා. ඊට පස්සේ බණ්ඩාරනායක මහත්මයා ඝාතනය කරපු අවස්ථාවේදී නැවත නිදුම් ගහ ක්‍රියාත්මක කරන්න ඉල්ලපු අවස්ථාවේදී දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තු බහුතර മന്ത്രി සංඝයාට විරුද්ධ වෙනවා මට මතකයි. එහෙනම් අපි ඒක නැවත වරක් ජීවෙන්න අවශ්‍ය නැහැ.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳගේ බැංකු ගිණුමක සැක කටයුතු ලෙස රුපියල් 5 කෝටි 50 ලක්ෂයකට අධික මුදලක් ඇති බවට විමර්ශන සිදු කරන බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන සිදු කරන බවයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ කියා සිටියේ. රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ ජාතික හැඳුනුම් පතට සහ විදෙස් ගමන් බලපත්‍ර දෙක යොදා ගනිමින් ඇය අධ්‍යක්ෂ දුරදරණ සමාගම් කොළඹ කොටස් විලඳපොලේ මුදල් ආයෝජනය කර ඇද්දයන් සහ සිදු කර ඇති මූල්‍ය ගනුදෙනු පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කරන මෙන් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. මහේස්ත්‍රාත්වරිය ඊට අදාළ නියෝගයක්ද නිකුත් කළා. එම කාන්තාවට ලිපිනියන් දෙකකට අයත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ඇති බවද රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා. ලිට්‍රු සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ යනායට දැඩි අප කුන්දේසි මත විදේශගත වීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. සයිබර් ප්‍රහාරයක් මගින් තායිවානයේ ප්‍රසිද්ධ බැංකුවකින් ඇමරිකා ඩොලර් මිලියන 2104 ක මුදලක් සොරකම් කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. රුපියල් ලක්ෂ 100 බැගින් වූ අප කර දෙකක් මත සැකකරුට විදේශගත වීමට අධිකරණය අවසර ලබා දුන්නා. ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහායි. මෙම වසරේ පළමු මාස 6 තුළ මාරක රියනතුරු 1281ක් වාර්තා වී තිබෙනවා. ඉන් සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 1374ක්. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මාරක රියනතුරු සංඛ්‍යාව 271කින් අඩු වී ඇති අතර පුද්ගල මරණ සංඛ්‍යාව 258කින් අඩු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් 2019 පළමු මාස 6ක කාලය තුලදී මාරක රියනතුරු 1281ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ මාරක රියනතුරු 1281කින් පුද්ගලයන් 1374ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. මේ අනුව 2018 වර්ෂයට වඩා 2019 වර්ෂයේ පළමු මාස 6ක කාලය තුලදී මාරක රියනතුරු 271කිනුත් මියගිය ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ ගණන 258කිනුත් මේ අවුරුද්දේ ගිය අවුරුද්දට වඩා අඩු වෙලා තිබෙන බව. මේ අතර එළඹෙන සිකුරාදා සිට බීමත් රියදුරන් අත්තරංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා. රියනතුරු අවම කර ගැනීමේ අරමුණින් පොලිස් මූලස්ථානය තීරණය කරලා තිබෙනවා අධියර වශයෙන් දිගටම බීමත් රියදුරන් අත්තඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු කරන්න. ඒ අනුව එළඹෙන සිකුරාදා එනම් ජූලි 5 දින සිට මාසයක් පුරාවට දිවයින පුරාම බලපැවැත්වෙන ලෙසට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ මෙහෙයුමේ විශේෂත්වය වෙන්නේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සිදු කරන පොලිස් නිලධාරීන්ට පොලිස් ත්‍යාගාර මුදලෙන් විශේෂ ත්‍යාග දීමක් සිදු කිරීමටත් පොලිස් මූලස්ථානය තීරණය කරලා තියෙනවා. දැන් ක්‍රීඩා පිටියේ උණුසුම. ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙවන ඩයලොග් අන්තර් සමාජ සත් සමාජික රග්බි තරගාවලියේ හැවලොක් ක්‍රීඩා සමාජය සමග පැවති තරගය ලකුණු 24ට 14ක් ලෙස ජයග්‍රහණය කරමින් එහි ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වුණා. කොළඹ තුරුඟ තරඟ පිටියේ පැවති අවසන් පූර්ව තරගයේදී පොලිස් ඒ කණ්ඩායම CRN FC කණ්ඩායම සමගත් මානුවර ක්‍රීඩා සමාජය හැවලොක් ක්‍රීඩා සමාජය සමගත් තරඟ වැදුණා. සමකින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. අපගේ මීළඟ පත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk